Gouldian Finchers, I would again a YouTube channel with Massage and Kiliganama. Other among Gulutek, Katagan, the Balabra Pininni, Kohoma the Api, Gouldian Finchers, Tara Kaginala, Yegulanta was Mulika, Pratikarika, Mulika, Priyamar, the Munada, Api Salama, Gouldian Gulla, the Namakaranda. ඉතින් ඉස්සලාම මම ඔයගොල්ලෝ එක්ක කතා කරන්නම් සාමාන්‍ය අදවිසි වර්තමානයේ පවතින Gouldian Finchers varieties keep එක සාමාන්‍ය වර්තමානයේ පවතින මිලගන්න කොහොමද කියලා. ඉතින් අද වෙනකොට Gouldian Finchers වලට අපි ලබා දෙන කෑම වර්ග වල හිඟයක් තියෙනවා. ඒත් එක්ක මේ බෑ මිල අපි බලාපොරොත්තු වෙන ආකාරය දිහිලා ගිහිලා තියෙනවා. ඉතින් ඒකත් එක් හේතුවක් වෙන්නදී අද වෙනකොට Gouldian Finchers යෝධුවක් අපි ගද්දී සාමාන්‍ය ඉහළ වටිනාකමක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මූලික වශයෙන් ගත්තොත් කොළ කියන්නේ green Gouldian Finchers, yellow body Gouldian Finchers ඒ වර්ග දෙක ගත්තොත් සාමාන්‍ය රුපියල් 18,000 රුපියල් 22,000 වගේ අතර ප්‍රමාණයකට අද වෙද්දී මිල ඉහළ ගින් තියෙනවා. ඒත් එක්කම ඊට කලාතුරකින් හොයාගන්න පුළුවන් ඒ කියන්නේ දුර්ලභ නෙමේ ඇත්තටම මාකට් එකේ යම්කිසි අඩු ප්‍රමාණයක සතුන් සිටින blue silver ඒ වගේ පෙර එකක් අපි ගන්නකොට රුපියල් 40,000 45,000 50,000 වගේ අතර මිල ගණන් කරනකල් අද වෙද්දි මිල ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට තෝරාක අපි මුදල් යොදවලා මිල දී ගන්න ඒ වගේ Gouldian ජෝඩුවක් මුලින්ම අපි කොහොමද අපි දැනට අපි අපි කුරුල්ල ඇති කරන කෙනෙක් නම් ඒගොල්ලන්ගේ යම්කිසි අවබෝධයක් ඇති. නමුත් මම අද මෙතනදී වැඩිපුර කල්පනා කරන්නේ අලුතෙන් මේ කුරුල්ල ඇති කරන්න බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්. ඉතින් ඉස්සල්ලාම අපි උදාහරණයක් විදිහට රුපියල් 20,000 කියන අංකලා අපි Gouldian ජෝඩුවක් කරාම කියන්නේ. එතකොට අපි කොහොමද මේගොල්ලන්ට මූලික ප්‍රතිවල ගන්නෙ? ඒ කියන්නේ ඉස්සල්ලාම අපි හොඳ Gouldian ජෝඩුවක් තෝරගන්න ඕනේ. අපි ඉස්සල්ලාම කතා කරමු කොහොමද හොඳ Gouldian ජෝඩුවක් තෝරගන්නේ කියලා. මම යෝජනා කරන විදිහට ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මිලදී ගන්න ඕනේ ඇත්තටම පැටව. ලොකු ඒ කියන්නේ බ්‍රීඩින් පෙර එකක් මිලදී ගන්නකොට වඩා ඕගොල්ලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මෝල්ටින් වෙන හෝ මෝල්ටින් කම්ප්ලීට් වෙච්ච අවස්ථාවේ Gouldian පැටව දෙන්න. එතකොට ඩිසිෂන් සැලකිලිමත් වෙන්න ඕනේ බ්ලඩ් ලයින් එක සේම් බ්ලඩ් ලයින් නොවෙන්න. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ජෙනරේෂන් ඉස්සරහට යද්දී සිද්ධ වෙන්න පුළුවන් අහිත කර බලතරම් නැති කර ගන්න. ඉතින් අපි මේ විදිහට තෝරා ගන්නා Gouldian ජෝඩුවක් ගෙනල්ලා අපි එකපාර කූඩුවර දැම්මොත් එතන ලොකු අවදානමක් තියෙනවා. ඒක කීයනවා තමතක කරන්න එපා. මොකද මගේ ළඟ ඉන්න සතු ගැන මම හොඳ විශ්වාසයක් තියෙනවා. මම යම්කිසි පුද්ගලික විශ්වාස කරලා එයාගෙන් කුරුල්ල ගෙනාවත් ඊට පස්සේ සිද්ධ වෙන කිසිම දෙයකට ඔහු හා මා අතර බැඳීමක් නැහැ. මොකද මම දැනගන්නකො මම බුද්ධිමත් වෙන්න ඕනේ තෝරා ගන්නා ඒ කුරුළු ජෝඩුව නිරෝගී ජෝඩුවක් වෙන බව. මොකද මම මුදල් දීලා ගත්තාන් පස්සේ එතන අපි දෙදෙනාගේ අතර ගනුදෙනුව නිමවන්න පටන් ගන්නවා. ඉතින් අපි මුලින්ම කුරුල්ලේ තෝරාගද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි කුරුල්ලෙක්ගේ නිරෝගී බව. තටු පුම්බගෙන ක්‍රියාශීලී නැත්තම් අපිට මූලිකවම හොයාගන්න පුළුවන් ඒ සතා යම් කිසි අපහසුතාවයකින් පෙළෙන සතෙක් කියලා. ඒ වගේ වෙලාවට අපි බුද්ධිමත් වෙන්න ඕනේ ඒ සතාව තෝරා නොගැනීම. ඒත් එක්කම අපි තව දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඒ තමයි Gouldian Finchers ජෝඩුවක් කරගද්දී ඒගොල්ලන්ගේ කකුලේ ඇඟිලි සහ නියපොතු. යම් කිසි අපිට දැනෙන බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි ඒගොල්ලන්ගේ කකුලේ තියෙන නියපොත්ත බව. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වෙලාවේදී පොයින්ට් එකකට හයිලයිට් කරනවා අපි කුරුල්ලෙක්ව තෝරාගද්දී විශේෂයෙන්ම ඒ Gouldian Finchers ජෝඩුවක් නම් ඒගොල්ලන්ගේ කකුලේ තියෙන නියපොතු සම්පූර්ණ වැවිලා තියෙනවද කකුලේ ඇඟිලි ටික ඒ ආකාරයට පිළිලා තියෙනවද කියන එක ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඊට පස්සේ අපි ඒ විදිහට තෝරාගෙන ගෙන ආපු කුරුල්ල ජෝඩුවක් අපි ඉස්සෙල්ලාම අපි ඇති කරන රන් එකකට ඇතුල් කරන්නේ නැහැ. මොකද අපි එහෙම කරන්නේ නැහැ කියලා කියන හේතුව තමයි අපි දන්නේ නැහැ මේ සතාට හැංගි ශසනීපයක් තියෙනවද කියලා. ඉතින් අපි කුරුළු අපි ඇති කරන රන් එකකට ගෙනල්ලා එකපාරේ ඒගොල්ලන්ව ඇතුල් කළොත් යම් කිසි ශසනීපයක් තිබුණොත් ඒ සතාගෙන් අපි ළඟ කලින් ඉඳලා ඉන්න කුරුල්ලන්ට පවා යම් කිසි අවධානමක් වෙනුනොත් යම් කිසි අවධානම නෙමෙයි ඒක ඊටම දරුණු අවධානමක් කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේ වෙලාවට මම ඔයගලන්ට යෝජනා කරනවා අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඒක තමයි පිට රටකින් කුරුල්ලෙක් ලංකාවට ඉම්පෝට් කළා. ඒ සතාව කොරන්ටයින් පීරියඩ් එකකට යටත් කළා තමයි අපි අපේ මාකට් එකට නිකුත් කරන්නේ. ඒ විදිහට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපි කාගෙන් හරි මිලදී ගන්න කුරුල්ලෙක්
යෝඩුවක් යෝඩු දෙකක් වෙන්න පුළුවන්. මේ සතුන්ව අඩුම ගන්න සතියක කාල සීමාවක් අපේ ප්‍රධාන කුරුළු සමූහයක් එක්ක එකතු නොකර වෙනම ස්ථානයක තියාගන්න. ඒ වගේ වෙලාවකට මම යෝජනා කරනවා මේ දින ප්‍රොඩක්ට් එක වර්මවුට් ජෙල් කියන්නේ කුරුල්ලන්ගේ පණු බෙහෙතක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එකක්. මේක වෙටා ෆාම් එකකින් කරන්නේ. ලංකාවේ ඕගොල්ලන්ට විශ්වාසයෙන්ම මිලදී ගන්න පුද්ගලෙක් ඉන්නවා පොබුදුතුමන් මල්ලි. එයා තමයි මේ ප්‍රොඩක්ට් එක ගොඩක් දුරට ලංකාවට ගෙන්නන්නේ. දැන් යම් යම් කණ්ඩායම් මේක ලංකාවට ගෙන්නනවා කියලා අපි දැනුවත් වෙලා තියෙනවා. නමුත් විශ්වාසයෙන් මිලදී ගන්න ඩිරෙක්ට් ඕස්ට්‍රේලියන් ප්‍රොඩක්ට් එකක් විදිහට මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන් පොබුදුතුමන් මල්ලිගෙන්. ඉතින් මම කියන්න ලෑස්ති වුණේ මේ වර්මවුට් ජෙල් එක කියන එක අපිට යූස් කරන්න පුළුවන් අපි අලුතෙන් ගේන ජෝඩුවකට. ඒ කියන්නේ අපි මේකෙන් පෆ් දෙකක් වතුර එකතු කරලා ඒ කුරුල්ලන්ට නොකඩවා දින දෙකක් ලබා දෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පණුවන් සම්බන්ධයෙන් අපිට තියෙන අවධානම අපිට නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයේ කතා කරනකොට හොඳම දෙයක් තමයි ඒගොල්ලන්ගේ එයා සැට් මයිට්ස් කියන ඉෂුව එකක් තියෙනවා. ඒක ගොඩක් දරුණු ප්‍රශ්නයක්. නමුත් ඒක අපිට මූලික අධ්‍යයනයේදීම ඇති කරගන්න පුළුවන්. ඒකටත් තියෙනවා බෙටා ෆාම් ප්‍රොඩක්ට් එකක් ස්කැට්. මේ ස්කැට් කියන ප්‍රොඩක්ට් එක අපිට යූස් කරන්න හරිම පහසුයි. අපිට අවශ්‍ය වෙන්නේ කුරුල්ලෙක්ව අල්ලගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කකුල ඇඟට සම්බන්ධ වෙන ස්ථානයේ මේකෙන් බිංදු දෙකක් එකතු කරලා හොඳට ඒගොල්ලන්ගේ අපි හැමෝම මේ උදාහරණයකින් ඇඟිල්ල නම් අපි මේ බිංදු දෙකක් දැම්ම හොඳට මුළු ඇඟිල්ලේ වටේම පිරිමදින්න අවශ්‍යයි. ඒකෙන් අපිට එයාසෙක් මයිට්ස් ලගින් ඉන්න පුළුවන් අවදානම බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්. මේකත් වෙටා ෆාම් ප්‍රොඩක්ට් එකක්. ලංකාව තුල බයි නතු මිලදී ගන්න පුළුවන් එක් පුද්ගලෙක් ඉන්නවා මම කලින් දැනුවත් කරපු. ඒ විදිහට අපි මේ ට්‍රීට්මන්ට් දෙකම කුරුල්ලන්ට දුන්නාම අපිට විශ්වාසයක් ඇති වෙනවා. මොකද මම මගේ අයිවරියකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන කුරුල්ලා පණු බෙහෙත් දීලා තියෙනවා. එයා සැක් මයිට්ස් වලට අපි ස්කැට් එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මං ගැන හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඒ ගේන ජෝඩුව නැවතත් මගේ ප්‍රධාන අයිවරියකට ඇතුළත් කර ගැනීමේදී යම් කිසි හානියක් සිද්ධ වෙන්න බැහැයි කියන ඒකට තියෙන අවධානම අඩුයි කියන තරකේ මත ඉඳලා මට ඒගොල්ලන්ව දෙන්න පුළුවන්. ඉතින් මම අද බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක අලුතෙන් කුරුළු ජෝඩුවක් ගෙනල්ලා ඒගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ ප්‍රධාන අයිවරියකට ඇතුළත් කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා මම මේ අද කතා කරපු දේවල් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඒ මම කතා කරපු දේවල් ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා විතරක් Gouldian Finchers අයිවරි කියන YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම අමතක කරන්න එපා bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් ඉදිරිපත් කරන සියලුම වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.